හරි අපි දැන් පුතේ මේ අපි HTML table කරානේද මතකයිද HTML table කතා කරානේ table මතකද ඈ table එක දාන්න මතකයිද මතකයිනේ එතකොට මොකද්ද call span row span එහෙම දැම මතකයිනේ හරි දැන් අපි අද පොඩි වෙබ්සයිට් එකක් හරි අපි දැන් දැන්ට දන්න නොලෙජ් එකෙන් බලමු පොඩි වෙබ්සයිට් එකක් හදන්න අපි හදලා ඒකට කන්ටෙන්ට් දාන ගමන් ඒක ඉම්ප්‍රූව් කරමු मेतन पड़ बल वाले अच्छुपते वाले सिलबस के पे को 129 पेज हर मलशी मलशी हर मत विना पहाड़ दिन कटी मन कटे जो वीडियो पड़ा හරි දැන් මම ඔන්න ෆොටෝෂොප් ගන්නවා හොඳද මම දැන් ඔයාලට ෆොටෝෂොප් වලින් පෙන්වන්න හදන්නේ මම දැන් ඔන්න ෆොටෝෂොප් ඕපන් කරනවා ෆොටෝෂොප් ඕපන් කරලා හොඳද දැන් මෙතන මේ ඔයාලගේ 120 නෑ 130 පිටුව දැන් මෙතන බලන්න මේ තියෙන්නේ සයිට් එකක ස්ට්‍රක්චර් එකක් තියෙන්නේ සයිට් එකේ ස්ට්‍රක්චර් එකෝ තියෙන්නේ හොඳද දැන් උඩම තියෙන හෝම් පේජ් එක ඒක තමයි ස්ටාර්ටින් පොයින්ට් එක හොඳේ ඊට පස්සේ සයිට් එක මේ ගලාගෙන මේ හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ මේන් පිටු ටිකක් තියෙනවා ඒතර උඩම ලෙවල් එකේ තියෙන කරන්ට් ඉන්ෆෝමේෂන් Management structure, history, sports, all pupils, school development committee, societies, contact. The main method of the head here. It is a sport. The main thing is pradhan menu. Ek baagi. Under the then ita passe me then wo sports ke ne gatto. Ek atule sub menu ek aati no. Tunagar ke alla tino volleyball, cricket, alla ke alla tino. Ita passe the me societies ke ne gatto. Ek at තුනකට කැල්ලලා තියෙනවා ලිටරචර් බුද්දිස්ට් ඉංග්‍රීසි කියලා. දැන් අපි බලමු වෙබ්සයිට් එකට ගිහිල්ලා. අපි නෝමල් වෙබ්සයිට් එකක් අපි ඕපන් කරලා බලමු. මම ගන්නම් සයිට් එකක්. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් හරි මම මේ සයිට් එකට යන්න කැස්පර් रैंडम साइट हर मे बल मम इन्ने लंका विद्युत बल मंडल सिलोन इलेक्ट्रिसिटी बोर्ड साइट के इन्ने मेतर मे साइट के मेन मेन मेनू के තියෙනවා මෙන්න හෝම් එක procurement careers contact us CEB kia my CEB loan කියලා ඔන්න section ටිකක් තියෙනවා හරි එතකොට දැන් procurement click කරොත් මට procurement page එකට යන්න පුළුවන් ඔන්නතර ඒකට අදාළ දේවල් ටික තියෙනවා ඒක යටතේ තියෙන ඔන්න sub pages උනාක් තියෙනවා tender notices tender awards CEB standard application කියලා ඔන්න තියෙනවා careers වලට ගියොත් इलेक्ट्रिकल इंजीनियर कंटेक्ट पेज मैं एक
ඉතින් කන්ටැක්ට් අස් වලට ගියාට පස්සේ මෙතන කන්ටැක්ට් අස් කියලා page එකේ header එක තියෙනවා right ඒ වුණ ඔන්න normal site එක මම දැන් ඔන්න Photoshop ගත්තා Photoshop අරගෙන මම පෙන්වන්න මූලික site එක පොඩි සැකස්පක් හරි මම දැන් Photoshop වලින් අලුත් document එකක් ගන්න file new ගිහිල්ලා फाइल न्यू गिहिल ला मैं मेथना मैं हम पालर देना हुआ वित्त का देना हुआ पिक्सल दाहक मैं वित्त का देना हुआ पिक्सल दाहक हाइट का मैं देना हूँ पिक्सल अटसिया मैं दिए ला पिक्सल वाली देने इंच सेंटीमीटर ने पिक्सल वाली देने ओके करना ඔන්න එතන මට මේ වගේ ඔන්න බොක්ස් එකක් එනවා. හරි. දැන් ඊට පස්සේ දැන් අපි හිතමු දැන් මේ මගේ සයිට් එක. මම දැන් මේ වගේ ගයිඩ් එකක් දාගෙන अभी हितमु मम्मी का मैं साइट के लेआउट के दाव वाले पेन्ना ना दान मैं ये वाके का अचीव कराने का दान नहीं किया अंदर हम इतनी बॉक्स या करेंगे ना मम्मी मेरे काले का दीला අපි හිත මේක තමයි අපේ සයිට් එකේ header area එක. සයිට් එකේ අර header එක උඩ. එතකොට දැන් අපි හිතමු මේ header එක මේ pixel 200ක් විතර උසයි. pixel 200ක් විතර මේ header එක උසයි. ඊට පස්සේ මම තව මේ guide එකක් දාගන්න. දැන් ඔයගොල්ලෝ Photoshop තාම දන්නේ නැහැ. හැබැයි කමන්නේ බලාගෙන ඉන්න. අපි දැන් Photoshop කරේ නැහැ. කමන්නේ මම තව ඊරක් අරගෙන මම තව බොක්ස් එකක් දාන්නම් මෙතනින් නැත්තම් එහෙම සිලෙක්ෂන් එකක් අරගෙන එතකොට මේක තමයි අර මෙනු එකේන ඒරියා එක මෙනු එකේන ඒරියා එක මම ඒකට දාන්නම් වෙන කලර් එකක් अंदर ना कोलापाट वाली कलेक्ट अंदर ना इतने पास से मामा मैं एरिया के कार्डन हुआ प्रदान कोटा अभी तुम डेंटर प्रदान कोटा सभी हाथ करो हाथरा खारी पाहा कटा हरी මම ෆොටෝෂොප් එකෙන් හදන්නේ හොඳේ මම මුලින් පෙන්වන්න හදන වල සයිට් එකේ ස්ට්‍රක්චර් එක පෙන්වන්න හදන්නේ අපි ඊට පස්සේ බලමු මේක අපි දැන් ඉගෙන ගත්ත HTML කෝඩ් පාවිච්චි කරලා අපි බලමු කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියලා හරි අපි දුවෙන් මේ වගේ මෙනු ටිකක් එනවා
සින්දුව කියනවද? එළම ටේඩික දාලා තිබුණාද? සෝරි. එතකොට මම දැන් ඔන්න හරි දැන් අපි හිතමු මොකද මෙතනින් දාගන්න ඔව් කියන්න අර චිරාන් මේවා ලිස්ට් එකේලු ඉන්නේ පන්තියට ගන්න කියන්න ඕන ආව හරි ඔන්න මෙතන ආ දැන් එතන හෝ मे हदानेगर पर्सनल पोर्टफोलियो का मेघ जैगे वे सैट मैं सैटे मेहदान पर्सनल सैटा स्कोल सैटे मैं सैटे अभी पर्सनल वे सैटे मेथीन हॉम make api dannam about me da api me hadanne personal site ekak hade ඊට පස්සේ about me api metana damu education ඊට පස්සේ අපිට උම අන්තිමට මෙනු එකක් එනවා contact me කියලා හොඳයි ඔන්න දැන් මේ සයිට් එක බේසික් සයිට් එකක් මම පෙන්වන්න ඔයාලට pages 4ක් තියෙනවා හොඳයි home page එක තියෙනවා about me click කරොත් about me කියන page එකට යනවා හොඳයි චරන් බලන් ඉන්නකෝ අපි සයිට් එකක් හදන්නේ බේසික් සයිට් එකක් හදන්නේ හොඳයි education click කරොත් एडुकेशन की पेज कंटाक्ट क्लिक करो आप कंटाक्ट पेज पेन मेतन उड खरी आप हृदय का तेना आप हितम दृदय फोटो එනුවන්ගේ ෆොටෝ එකක් දාමුද? එවන්න බං chat එකේ. දා. හරි වෙන මේක දෝ. ෆොටෝ එක බොඩි වෙන.
අපිටම හෙඩ් එකට එන්න මෙන්න මේ වගේ ෆොටෝ එකක් එන්න කියලා. කොන දිග හරි මෙන්න මේ වගේ කමු වැඩේ ලේසියි ඒතකොට මම සර්ච් කරද්දී මේ අමතර දෙයක් ඈ සර්ච් කරද්දී ටූල්ස් වලට ගිහිල්ලා මෙතනින් පුළුවන් සයිස් එක සිලෙක්ට් කරන්න सर्च करा दी मैं टूल्स वाले की हिला साइज से का लार्ज दुन्नो इतना कोटा लोको पड़ो तो मैं सर्च वैन ये कम बनाने දෙනවන් මේ දාන්නද ඒ ෆොටෝ ටික? පාසෙයි පා. ජයිත් ගේවත් ඇති. ඒක නේ ඕන නැන්නේ. හා. මේ ළමයි මේ Zoom එක cancel වුණොත් ආයෙ rejoin වෙන same link same ID password උනේ. फोटो एक स्मूथली मे पत्र एक මම ෆ්ලිප් කරා ගනි පැත්තට මට දැන් මේක ඕන ස්මූත් විදියට මේ පැත්තට ඔපැසිටි එක අඩු වෙලා යන්න මම මෙතනින් එක් කරන් මේ මෙතනින් දානවා මේ වෙක්ටර් මාස්ක් එකක් දාලා මම අඳිනවා
black to white gradient එකක්. අනිත් පැත්තට අනිත්. දැක්කද? මම ඊට පස්සේ මේකේ මේ පල්ලෙහා ටික select කරලා පේන්නේ නැති කරනවා. හරි. ඔන්න දැන් මගේ හෙඩර් එකත් හරි. මම මෙතන දාන්නම් නමක්. මම පොඩි ඩ්‍රාෆ්ට් එකක් හදන්න හොඳේ වැඩි ගොඩක් ඩීටේල් හදන්නේ මම ඔයාලට අදහස දෙන්නයි මට ඕන සයිට් එක අපි සාමාන්‍යයෙන් සයිට් එකේ ස්ට්‍රක්චර් එක හදනවා නම් මේ අපිට යන්න පුළුවන් එක විදියක් මේක අපිට මුලින් සයිට් එක අපි ඩිසයින් කරගන්නවා අපිට පහසු තැනක ඊට පස්සේ අපි ඒක HTML වලින් ඩිසයින් කරනවා මේ පුතේ ෆොටෝෂොප් හොඳේ දැන් ඔයාලගේ සිලබස් එකේ ෆොටෝෂොප් උන් තියෙනවා ෆොටෝෂොප් කීවට ෆොටෝෂොප් නෙමෙයි තියෙන්නේ මේ ඕපන් සෝස් එකක් තියෙන්නේ හැබැයි ඒකෙත් ගොඩක් සෙටින්ග්ස් මේකට සමානයි හොඳේ අපි ඒකත් කතා ගන්නවා ඉස්සරහට ෆොටෝෂොප් කතා ගන්නවා පොඩි ලෝගෝ එක ලුක් එක එන්න ඔය මම මේ පොඩි පොඩි වෙනස්කම් ටික කරන්නේ හොඳේ දැන් මම මේ ජයිත් ඔන්ලයින් කියලා අපි දැන් සයිට් එක නම ජයිත් ඔන්ලයින් කියලා එතකොට ඒකට ෆිට් වෙන මම දැන් ඔය ලෝගෝ එකක් හැදුවේ හොඳේ හරි අපි දැන් ඔහොම යන ඉස්සරහට මම දැන් මේක සේව් කරගන්නවා හොඳේ මම මේක සේව් කරනවා අපි දැන්ට ඩෙස්ක්ටොප් එකේ සේව් කරමු අද 2/5/2021 සයිට් ඩිසයින් කියලා ෆොටෝෂොප් එක සේව් කරගන්න टेबल टेबल दान दान නේද අපි ටේබල් දාන්න දන්නවා ටේබල් එකේ width එක දෙන්න දන්නවා ටේබල් වල height එක දෙන්න දන්නවා ඊට පස්සේ අපි දන්නවා ටේබල් මොකද්ද මොකද්ද කිව්වේ ටේබල් එකේ මේ columns දෙන්න දන්නවා merge කරන්න දන්නවා බලමු දැන් පොඩි සයිට් එකක් හදන්න. අනුමත ගන්නවා.
මම මෙරම ඩෙස්ක්ටොප් එකේ හදනවා ෆෝල්ඩර් එක හදුවා අද ඩේට් එකෙන් හදලා මම එතන ෆෝල්ඩර් එක හදනවා මම අද මේ මේක රෙකෝඩ් කරනවා මේ ක්ලාස් එක මේක රෙකෝඩින් දැන් පස්සේ දාන්න ගෲප් එකට හොඳයි සයිට් කියලා නෝදෙන් පේජ් එකක් හදුවා ෆෝල්ඩර් එකක් හදුවා මම හදලා මම ගන්නවා නෝට් පෑඩ් එක අරගෙන හරි දැන් කියන්න බලන්න අපි වෙබ් පේජ් එකක් ලියන්න හදන්න මතකද කෝඩ් එක HTML ඕපන් කරා නම් क्लोज करा हाँ जी इधर पास से हेड ओपन करा हेड क्लोज करा अभी दानों टाइट लेका अभी टाइट लेकर दाम जाइत ऑनलाइन के ला जाइत ऑनलाइन स्लैश टाइटल बॉडी बॉडी ओपन करा बॉडी क्लोज करा මන්ද මේක සේව් කරනවා ෆයිල් සේව් ගියා ඩෙස්ක්ටොප් එකේ ටේබල් ඕපන් කරා ටේබල් ක්ලෝස් කරා මම දෙන්න ඕන ටේබල් එකේ width එක අපේ සයිට් එකේ පල්ල ගියේ මෙතන පික්සල් 1000යි හොඳයි අපේ සයිට් එකේ පළල පික්සල් 1000යිනේ එහෙනම් මම මෙතන මේ ටේබල් එකේ පළලක් දෙන්න ඕන ටේබල් එකේ width එක දෙන්න ඕන टेबल के विथ का देनो न विथ समानाई डबल कोटेशन के तुले 1000px पिक्सल 1000px हाँ देख मम्म देन टे बोर्ड एक कुछ दाना बोर्ड समानाई एकाई हाँ देख राइट और ना पेदन बेसिक टेबल का हरी अबे पेज का पॉट बल्ले पेज එක තියෙන මෙන් මේ ෆෝල්ඩර් එකේ මේ සයිට් කියන මේකෙ මෙතෙන් index.html ඕපන් කරලා බලමු හරි ඔන්න අපේ ටේබල් එක තියෙනවා දැන් මම නිකුත් පේන්නේ නැහැ හරිද ඒ පේන්නේ නැත්නම් තාම ටේබල් එකේ අර rows columns ආව දාපු නැතිද මෙන්න page එක title විතරක් ඔන්න ඇවිල්ලා තිනවා jait online හරි අනිත් ඒවා තාම මුකුත් තේන්නේ නැහැ හරි අපි යන් ඉස්සරහට අපි දැන් ඊට පස්සේ මෙන්න මේ site එක අපි හදන්න ඕන හරි එහෙනම් දැන් මෙතන බැලුවොත් අපේ row 3ක් තියෙනවා row 1යි 2යි 3ක් තියෙනවා මේ row එක කැරෙනවා column 4කට හොඳයි එහෙනම් අපි ටේබල් එක ඒකට හරියට ඩිසයින් කරමු මම දානවා TR එක TR / TR හොඳයි එතකොට පළවෙනි TD එකේ මම මුලින් දෙවෙනි රෝ එක දාන්නම්කෝ මම බල්ලර කොපියක් කරගෙන අපේ මෙන්න මේ දෙවෙනි රෝ එක මේ home about me education contact me තියෙනවා
එහෙනම් මේ ඊළඟ රෝ එක TR එක ඒක ඇතුලේ වෙනවා TD හතරක් TD හොඳේ form /TD ඔතන්නේ වෙනස යටනේ ඔව් ඔව් හරි මම දාන්න හොඳේ about me /TD good ah very good TD ඊට පස්සේ ගත්තද මේ education education /TD TD contact me හොඳ /TD මේ ටික එන්න ඕනේ අතෝ හරි මේක එන්න පල්ලයට එන්න ඕනේ මේ TR එක ඇතුලේ එන්න ඕන අපි දැන් page එක බලමු අන්න අපේ මෙනු ටික ආවා home about me education contact me අපි මේ site එක වුණ කෑල්ලක් හරි හොඳ අපි දැන් දාමු අපි දැන් දාමු අපේ උඩරෝ එක දාලා තියෙන්නේ ඒකේ එක TD එකයි එන්නේ හැබැයි එක TD එකයි එන්නේ එහෙනම් මේ TD එකට එන්න ඕන මේ එක ඒ සෙල් එක කොලම්ස් 4කට දික් වෙන්න ඕනනේ 1 2 3 4 එහෙනම් කොල් ස්පෑන් 4ක් වෙන්න ඕන කොල් ස්පෑන් 4ක් වෙන්න ඕන එහෙනම් කොහොමද ලියන්නේ මේ TR උඩ තියෙන රෝ එකේ තියෙන TD එක TD call span equal 4යි TD close කරා මම දැන් මේ header කියන වචනයක් දාන්න පස්සේ අපි මොකද දාන්නක TD TD close කරා අපි බලමු page එක මම දැක්කද අන්න උඩ row එක ආවා හොඳේ මම ඒකට දෙනවා මේ උඩ TD එකට දෙනවා call span 4යි මම දෙනවා height එකක් ඒකට height සමානයි අපි දෙමු pixel කීයද අතන 200 ඇදුන්නනේ 200යි pixel 200 වැඩි එකක් නැහැ height මම ඔන්න මේ TD එකට තව එක attribute එකක් දෙනවා call span සමානයි 4යි ඊළඟ attribute එක දෙනවා height සමානයි 200යි height සමාන 200යි. හරි. අපි දැන් බලමු page එක. ආන්න හරි. ඔන්න header එක ආවා. ඔන්න අපේ menu එක දිනනවා. අපි දැන් මොකද කරන්න ඕන? අපි දැන් දාන්න ඕනේ මේ පල්ලෙහා අපේ මේ site එකේ තියෙන මෙන්න මේ area එකනේ content area එක. අපි තව TR එකක් දාමු. මම ඔන්න අපේ පළවෙනි TR එක font එක පොඩ්ඩක් පොඩි කරන්නම්. ඔයාලට එකපාර පේන්න ඕනේ නේද? පොඩ්ඩක් කියන්නේ phone වලින් බලන කට්ටියට මේ font එක පොඩි වැඩි නම් පේනවා මදි නම් කියන්න මම තවලොක් කරන්නම් 18 දාන්නම් හරි ඔන්න අපේ TR වල දෙකක් දාලා තියෙනවා හරි ඔන්න පළවෙනි TR එක දෙවෙනි row එක අපි දානවා තව table row එකක් TR open කරා /TR close කරා එහෙනම් මේකටත් එන්නේ මේ මේ ඒරියා එකට තියෙන මෙන්න මේ වගේම ඒරියා එකන්නේ මම එහෙනම් මේක කොපි කරලා ගන්නවා මේක කොපි කරලා අරගෙන මෙතෙන්ට paste කරනවා හරි ඒක කොපි කරලා අරගෙන මෙතෙන්ට paste කරනවා paste කළා මම මේකේ height එක වැඩි කරනවා අපි කිම් 600ක් ඒකෙත් call span 4මයි height එක 600යි හරි දැන් බලමු අපේ page එක අන්න අපේ සයිට් එක හරි වාගයට භාගයක්. හරි මේක මේක 200යි මේකත් අපි 50ක් විතර දුන්නා නම් හොඳයි වගේ. අපි මේ ටේබල් රෝ එකෙත් මේ අපේ මෙනු එක තියෙන එකෙත් අපි TD එකට දෙමු height එකක් pixel 50ක් වෙන්න. pixel 50 නේ 45 දෙමු. pixel 45යි. අර home about me තොන්න පොඩ්ඩක් ලොකු වුණා. මම මේකේ බොඩි ඒරියාගේ height එක දෙන්න 500ක් හරි ඔන්න අපේ site එක හරි නේද මේ බලන්න දැන් මේ site එකේ structure එක මෙතන දිනව නේද header එක දිනව home about me education contact me header අපි පාවිච්චි කරේ මොකද්ද මෙන්න මේ table එක විතරයි පාවිච්චි කරේ
මේ ටේබල් කෝඩ් එක විතරයි අපි පාවිච්චි කරේ. හොඳ අප්පා. එතකොට මතක තියාගන්න මේ ටේබල් ටේබල් තමයි ඇත්තටම මේ කලින් දැන් අත ටේබල් ගොඩක් පාවිච්චි කරන්නේ අඩුවෙන් සයිට් හදන්න මේ අර මුල්ම කාලේ සයිට් හදද්දී ටේබල් වලින් තමයි වෙබ්සයිට්ස් ගොඩක් වෙබ්සයිට්ස් හැදුනේ. හොඳේ. හැබැයි දැන් මේ CSS කියලා අලුත් ලැන්ග්වේජ් එකක් තියෙනවා. ස්ටයිල් ෂීට්ස් කියලා එකෙන් තමයි දැන් මේ ටේබල් හදන්නේ. ඔයගොල්ලෝ A level ICD කරොත් A level ICD වල තියෙන පුතේ ඔය HTML දැන් මේ කරන පාඩමේ ඇඩ්වාන්ස් පාඩමේ ඊළඟට A level හම් වෙනවා. ඒකේ තියෙනවා CSS ඒ පැත්තේ එහෙමත් මේ ඊට වඩා ඇඩ්වාන්ස් විදිහට කතා කරනවා. හරි. එතකොට ඔන්න අපි දැන් සයිට් එකේ ස්ට්‍රක්චර් එක හදාගත්තා. දැන් මම මොකද්ද කරන්න ඕන? මම හෙඩර් එකට මෙන්න මේ රෝ එකේ මෙන්න මේ හෙඩර් එකේ TD එක ඇතුළට මම දැන් මේ හෙඩර් කියලා නිකන් වචනයක් දැම්මනේ. අපි මේකට දාගන්න ඕන අපි අර ෆොටෝෂොප් වලින් හදපු ෆොටෝ එක. හොඳේ. ඒ ෆොටෝ එක දාගන්න ඕන. ආ. අපි බලමු දැන් මේ ෆොටෝ එක ගන්න ඕතෙන්ට. ඒ ෆොටෝ එක ගන්න විදියක් තියෙනවා ෆොටෝෂොප් වල. හොඳද? මේ ෆොටෝෂොප් වල ටූල් එකක් තියෙනවා. මෙන්න මෙයා. ස්ලයිස් ටූල් කියලා. C. ස්ලයිස් ටූල් ෂෝට්කට් එක C. හරිද? මෙන්න මේ පිහියක්. මේ පිහියක සිම්බල් එකක් තියෙන්නේ. මේ ස්ලයිස් ටූල් එකෙන් මට පුළුවන් මේ ડોකියුමන්ට් එකක කොටස් කෑලි කෑලි වලට කපලා වෙන් කරන්න. මම දැන් මේ හෙඩර් එකේ තියෙන ෆොටෝ එක ඒරියා එක මෙන්න මේ වගේ කපලා වෙන් කරගත්තා. මට දැන්ට මේ හෙඩර් එක විතරයි වෙන් කරලා ගන්න ඕන. හරිද? ඔන්න දැන් මම ඒක වෙන් කරලා ගත්තා. අරගෙන මම යනවා ෆයිල් ගිහිල්ලා ෆොටෝෂොප් ල ඔප්ෂන් එකක් තියෙනවා සේව් ෆෝ වෙබ් කියලා. සේව් ෆෝ වෙබ්. හරිද? save for web option එකට ගියහම එයා අර ડોකියුමන්ට් එක මෙතනින් ඔහොම පෙන්නනවා මේක කෙලිම මේ ෆොටෝෂොප් එකෙන් අපි web වලට save කරන්න දෙන option එකක් හොඳද මම select කරනවා මේ අර උඩ ෆොටෝ එක තියෙන ඒ කෑල් select කළා මෙතන jpg select කරලා තියෙන ෆොටෝ එක jpg විදිහට මේ save වෙන්නේ අනික දැන් මේකේ වාසිය තමයි අපි මේ save for web ගියාට පස්සේ මේ ෆොටෝ එක අර ඉන්ටර්නෙට් එකට අපි සාමාන්‍ය ෆොටෝ එකක් දාද්දි පුතේ ෆයිල් සයිස් එක පුළුවන් තරම් අඩු කරනවා. හන්දේ පුළුවන් තරම් ෆයිල් සයිස් එක අඩු කරන්න ඕනේ. එහෙම නැත්නම් තමයි අපි සමහර සයිට් වල ගියාට පස්සේ ෆොටෝ ලෝඩ් වෙන්න පැය ගණන් යනවා. නේ බලන් ඉන්න ඕන ෆොටෝ ටික ලෝඩ් වෙනවා. දැන් මේ මෙතන පෙන්වන්නේ මේ. දැන් මේ ෆොටෝ එක කිලෝබයිට් 55යි. මේ මෙතන පොඩි පෙන්වන්නේ මේ එක්ස්පෝර්ට් කරාට පස්සේ න සයිට් එක සයිස් එක. හන්දේ හන්දේ මෙතන මේ ක්වොලිටි අඩු වැඩි කරලා මේ වෙනස් කරන්න පුළුවන් මම දැන් ටෝ ක්වොලිටි 70% දාලා තියෙන්නේ එතකොට කිලෝබයිට් 65ක ඉමේජ් එකක් එන්නේ මම එතන සේව් ක්ලික් කරාම මෙතන මේ ඔප්ෂන් එකක් තියෙනවා සිලෙක්ටඩ් ස්ලයිස් කියලා යටම ස්ලයිසස් වලින් සිලෙක්ටඩ් ස්ලයිස් කියලා තියෙනවා මම මේක ඩෙස්ක්ටොප් එකේ මේ මතකද මම මේ ඩෙස්ක්ටොප් එකේ සේව් කරන්නේ ෆොටෝස් මේ පහසුවට දැන්ට මේ වැඩේ කරන්න හැබැයි සාමාන්‍ය ඕගොල්ලෝ ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් හැම වෙලේම C එකේ නෙමෙයි ඇතුලේ ඩ්‍රයිව් එක D හරි E හරි තැනක වෙනම ෆෝල්ඩයක් හදලා වෙනම තැනක තමයි මේ අදාළ ෆයිල් ඔක්කොම සේව් කරන්නේ හොඳේ එතකොට මම ඔන්න මෙතන ඉමේජස් ඔන්ලි සිලෙක්ට් කරලා තියෙන්නේ සයිසස් සිලෙක්ට් සයිස් සිලෙක්ට් කරලා දැන් සේව් කරනවා එතකොට අර ෆොටෝ එක විතරයි සේව් වෙන්නේ හොඳේ මට ඒ හෙඩේ විතරයි ඕන එක ඒ හින්දා හරි බලමු ෆොටෝ එක සේව් වුණාද කියලා. පික්ස් කියන ෆෝල්ඩර් එකේ ඉමේජස් වල මෙන්න තියෙනවා අපි අර හදාගත්ත ෆොටෝ එක. මේ තියෙන. ඔක්කොම දැහැනව නේද? චරන්? චරන්? එහෙනම් නේ right good දැක්කද මෙන්න පුතේ අපි දැන් අර ෆොටෝෂොප් වලින් මේ හදපු අර ડોකියුමන්ට් එකේ මම මෙන්න මේ කෑල්ල විතරක් ෆොටෝෂොප් වල ස්ලයිස් ටූල් එක පාවිච්චි කරලා මම මේ කෑල්ල විතරක් වෙන් කරගත්තා වෙන් කරගෙන මම ගියා ෆයිල් save for web ගියා
සේව්පු වෙබ් ගිහිල්ලා මම ඒක සේව් කරගත්තා. ඒ සේව් කරද්දි මෙන්න මේ ෆොටෝ එක විතරක් මට කැපිලා වෙන්නුණා. හොඳේ. දැන් මේක ටිකක් ඔයාලට ඇඩ්වාන්ස් එකක් ඇරනවා. හොඳේ. මම එහෙම නැත්තම් ඔයාලට පුළුවන් වෙනම දැන් සයිට් එකේ ඔයාලා හෙඩයක් හදනවා කියලා. ඔයාලා නම් කෙලින්ම අලුත් ડોකියුමන්ට් එකක් ගන්නවා. ෆයිල් මේ ෆයිල් නිව් ගිහිල්ලා අලුත් ડોකියුමන්ට් එකක් ගන්නවා කෙලින්ම අර හෙඩ එකේ සයිස් එකට. පළල 1000යි අපිට උස පික්සල් 150යි. හොඳේ. දැන් ඔයගොල්ලෝ එහෙම වෙනම හෙඩයක් හදනවනේ. හොඳේ. ඔච්චර දඟලන්න ඕනේ නැහැ. මේකට දාගන්න අර ෆොටෝ ටික. මේ අර හෙඩ එකට ඕන ෆොටෝ ටික මේකට දාගන්න. දාගෙන මෙතන එක හදලා මෙතනින්ම ගෙලින්ම ෆොටෝ එක සේව් කරගන්නවා. එහෙම කරන්නත් පුළුවන්. හරි. දැන් මේ මේ වගේ ෆොටෝ එකක් දාගෙන මේම ෆොටෝ එක දාගෙන ටග් ගාලා මේම හෙඩ එක හදාගන්න පුළුවන් හොඳේ. මේ මම අර පෙන්වෙත් එක ඔය අර අපි සයිට් එකේ ස්ට්‍රක්චර් එක මෙතන හදපු ඉඳලා ඒකෙම ගන්න විදියක් ඔය පෙන්වන්නේ. රයිට්. කොහොම හරි හෙඩ එකට ෆොටෝ එකක් හදාගන්නයි ඕන. ඔන්න අපි දැන් එහෙම ඔන්න මේම ෆොටෝ එකක් හදාගත්තා. ජයිත් ඔන්ලයින් සයිට් එකට ඔන්න අපි හෙඩ එකක් හදාගත්තා. හදාගෙන මෙන්න තියෙනවා මේ ෆොටෝ එක. මේ බන් සයිස් එක. දැන් මේ ෆොටෝ එක උඩ ක්ලික් කරපුවාම මේ කිලෝබයිට් 65යි. කිලෝබයිට් 65 කියලා කියන්නේ හොඳටම හොඳයි. වෙබ්සයිට් වලට හොඳට ඔප්ටිමයිස් කරපු ෆොටෝ එකක් ඕක. හොඳේ. මම දැන් මේ ෆොටෝ එක කොපි කරලා අපේ වෙබ් පේජ් එක කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන. මෙතන සයිට් කියන ෆෝල්ඩර් එකේ තමයි තියෙන්නේ. හොඳේ. මම ෆොටෝ ඔක්කොම දානවා ඉමේජස් කියලා ෆෝල්ඩර් එකක් හදලා ඒක ඇතුළේ ෆොටෝ ටික දානවා. ඉමේජස් කියන ෆෝල්ඩර් එකේ ඇතුළට දානවා අපේ සයිට් එකේ තියෙන හැම ෆොටෝ හැම එකක්ම මේ මේ ෆෝල්ඩර් එකට දානවා. මම මේ ෆොටෝ එක රීනේම් කරන්නම්. මම දෙන්නම් හෙඩර් සයිට් හෙඩර් කියලා දෙන්න. සයිට් ඩෑ ඉරක් හෙඩර් සයිට් header.jpg. ඔන්න මේක තමයි ෆොටෝ එක. මම ෆොටෝ එකේ නමත් කොපි කරගන්න. දැන් අපි මේක දාම් බලන්න. අපි දැන් මේක දාම් බලන්න. අපේ ડોකියුමන්ට් අපේ කෝඩ් එකට. එහෙනම් කොහොමද දාන්නේ? මෙන්න TD. හොඳේ. මොකද්ද ඉමේජ් එකක් දාන කෝඩ් එක මතකද කියන්න බලන්න. href how to give it img src අන්න පොඩ මොලේ තියෙන මිනිස්සේ how the href කියලා කිව්වේ href දාන්නේ දරුවෝ වන්න ආකර්ෂ Href දාන්න පුතේ Href දාන්නේ මොකටද අපි අර link එකක් දාද්දි මතකද anchor tag එකක් දාද්දි anchor tag එකේ අපි link එක තමයි Href සමානයි අර google.com හරි නැත්නම් site එක වෙන site එක page එකක් හරි දාන්නේ හරි අපි image එකක් දාන්නේ කොහොමද img හරි image එකක් දාන්නේ img tag එකෙන් දාන්නේ එහෙනම් මම image එක දානොත් මෙන්න මේ td එකනේ මෙන්න මේකට ඉමේජ් එක දාන්න ඕන. රයිට්? හරි, දාන් බලන්න. img tag එක දැම්මා. ඕකේ ඇට්‍රිබියුට් එක නම මොකද්ද? source. අපි source එකට තමයි කියන්නේ කොහෙද ෆොටෝ එක තියෙන්නේ කියලා කියන්න ඕන. ෆොටෝ එක කොහෙද තියෙන්නේ? images කියන folder එකේ site header.jpg. අන්න ෆොටෝ එකේ නම. හොඳේ. ඊට පස්සේ img tag එක ක්ලෝස් කරා. මෙච්චරයි. හොඳේ. මෙච්චරයි කෝඩ් එක. img sr ඇබ්සලියුට් පාත් එක ගත්තේ කොහමද? මේ පුතේ ඇබ්සලියුට් පාත් එකක් නෙමෙයි තියෙන්නේ මේ රිලේටිව් පාත් එකක් තියෙන්නේ. මේ බලන්න. දැන් අපි වැඩ කරන්නේ මෙන් වේ සයිට් කියන ෆෝල්ඩර් එකේ
හොඳද මෙන්න අපේ ඩොකියුමන්ට් එක index.html මේක තමයි අපේ මෙන්න index.html එක එතකොට මේ page එක තියෙන තැන ඉඳන් images කියලා folder එකක් තියෙනවා ඒ images කියන folder එක ඇතුළේ තමයි site header එක තියෙන්නේ එතකොට අපි මෙතන මේ දෙන්නේ relative path එකක් දෙන්නේ absolute path එකක් නෙමෙයි absolute කියලා කියන්නේ අර කෙලින්ම කණ්ඩ ගැහුවගේ දෙන path c document c slash document කියන්නේ අනේ වගේ ඒ path හරි relative path කියලා කියන්නේ අපි මේ වැඩ කරන page එකට relative විදිහට path එකක් දෙනවා නේද ඒක තමයි හොඳම විදිය හරිම විදිය හරි එතකොට මේ මේ page එකට සාපේක්ෂව images කියලා folder එකක් ඇතුලේ site header.jpg කියලා දැන් පොටෝ එක තියෙනවා හරිද එතකොට සර් අර මේ ටූල් බා එකෙන් මේකට path එක copy කරාම ඒක මොකද්ද ඒක තමයි පුතේ absolute path එක දැන් මම මෙතෙන්ට ගිහිල්ලා මේ මෙහෙම ගත්තොත් මම මේ ෆොටෝ එක දැම්මේ මෙතන මම දැන් මෙහෙම කොපි කරගත්තොත් මේන පාත් එක දැන් මම නිකන් මෙතන පේස්ට් කරලා පෙන්වන්න පාත් එක මේ උඩ මේ බලන්න මේ දැන් එන්නේ මේ c double dot users users desktop 2/5/2021 site images ඊට පස්සේ මේක නම දෙන්න ඕන site header මේක තමයි පුතේ absolute path එක absolute absolute වෙනස් වෙන්නේ හරිද absolute path කියලා කියන්නේ ඕන හැබැයි අපි සාමාන්‍යයෙන් website වල absolute path දෙන්න හොඳ නැහැ අපි දෙන්නෝ relative path මේ වගේ හරිද images කියන folder එකේ site header එහෙම හරිද හරිද එතකොට images slash site header හරිද එතකොට දැන් බලමු සයිට් එක අපි ඒ පුතේ මේ සුනිල් මාමා අන්න ආවා දැක්කද රීෆ්‍රෙෂ් කරා ඔන්න සයිට් එකෙන් 150ම ඉවරයි වගේ නේ ඔන්න අපේ හෙඩර් එක ආවා හරි ෆොටෝ එකේ සයිස් එකත් හරි දැන් සයිස් එක හරියටම දෙන්න ඕන නම් මට ඕන පුළුවන් ඉමේජ් සෝස් සමානයි ඉමේජස් සයිට් එකේ කියලා දැම්මා මම මෙතන width එකක් දාන ඕන. width සමානයි 10යි pixel. හරිද? height සමානයි අපි දුන 200යි. 200යි pixel. හරිද? එහෙම දාන්නත් පුළුවන්. හරි. මම දැන් මේ ඊට පස්සේ මොකද කරන්න ඕන? ඊට පස්සේ හරි ඊට පස්සේ මම මොකද්ද කරන්න ඕන මේ හෝම් about me education contact me දැන් මේ ටික පොඩ්ඩක් බෝල් කරන්න ඕනනේ මේ හෝම් කියන වචන පොඩ්ඩක් බෝල් කරන්න ඕන මතකද බෝල් කරන විදිය මතකද ඉටලික් කරන්න කොහොමද මේ මතකයිද බෝල් කරන්න අපි මොකද්ද කරන්නේ වචන දෙපැත්තෙන් b ටැග් එක දානවා හොඳයි b ටැග් එක දානවා දාලා බලමු මොකද වෙන්නේ කියලා මම හෝම් කියන දෙපැත්තෙන් දානවා b b බෝලුනා නේද? තව මට මේකට දාන්න පුළුවන් center tag එක. center slash center. බලමු center වේද කියලා. අන්න හරි. අන්න මැදට ආවා. දැක්කද? අපි center tag එක දාලා බලුවේ නැහැ කලින් කරද්දි මට මතකද ඊට? මේ center එක වෙන්නේ පුතේ
මේ කන්ටෙන්ට් එක සෙන්ඩ් කරන්න ඕන නම් අපිට හොඳයි දැන් උදාහරණයක් විදියට දැන් හිතන්න අපිට මේ මුළු සයිට් එකම සෙන්ඩ් කරන්න ඕන මුළු සයිට් එකම මම සෙන්ඩ් කරන්න ඕන හොඳයි එහෙනම් ඕක කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා අපි බලමු මේ මුළු ටේබල් එකටම සෙන්ඩ් දාලා ටේබල් එකටම සෙන්ඩ් දාලා බලමු සෙන්ටර් ටේබල් එක අන්තිමට ගිහිල්ලා ස්ලෑෂ් සෙන්ටර් දැක්කද මුළු සයිට් එකම සෙන්ටර් වුණා කටි බලන්නේ දින්නේ හැබැයි මෙහෙම වැඩ කරන්න පුළුවන් මේ සාමාන්‍ය ටේබල් එකක පුතේ ටේබල් එකක ඇට්‍රිබියුට් එකක් තියෙනවා මේ ටේබල් එකට ඇට්‍රිබියුට් එකක් තියෙනවා ටේබල් එක ඇතුළේ තියෙනවා අපි දැන් දැම්ම ටේබල් එකේ width සමානයි 10යි border සමානයි 1යි ඒ වගේ align කියලා ඇට්‍රිබියුට් එකක් තියෙනවා A L I G N align align සමානයි center ඒකෙන් වෙන්නේ තර වැඩේම තමයි මම දැක්කද ඔන්න දැන් center වෙලා තියෙනවා මම align එක right කියලා දුන්නොත් R I G H T මේක දකුණු පැත්තට center වෙනවා හරි align එක left දුන්නොත් සාමාන්‍ය default තියෙන left තමයි align එක left දුන්නොත් ඔව් චරන් පුළුවන් බුද දාගන්න ඊරලා බැ ලේසි වාම ඩවුන්ලෝඩ් කරලා දාගත්තන ඒක වඩා හොඳයි වා චරන් මේ torrent app බාගන්න මේ CS6 වගේ photoshop මේ චරන් අහලා තියෙන photoshop දාගන්න කඩේ කඩේ පුළුවන්ද කියලා මේ හොඳම වැඩේ ඔයා torrent එකක් ඩවුන්ලෝඩ් කරගන්න photoshop CS6 වගේ ඩවුන්ලෝඩ් කරගෙන පුතේ වාම දාගත්තන වඩා හොඳයි එතකොට මේ මේ GB 3ක් GB 2ක් 3ක් විතර වෙයි හරි මම මේකේ align එක ආයෙ center කරන්නම් අර site එක මැද තියෙන center වෙන්න ඕන හොඳේ ඔන්න site එකම center කරා right හරි ඊට පස්සේ මොකද්ද අපි දැන් මේකම දැන් home එකත් bold වුණානේ මට font size එක පොඩ්ඩක් lock කරන්න ඕන font size එක lock කරන්න ඔයාලගේ note ඔයාලගේ පොතේ හැටියට කරන්න පුතේ මෙහෙමයි මතකද font tag එක මේ font tag එක දානවා font tag එක දාලා size එකක් දෙනවා font size හොඳයි මම එහෙනම් කරන්නේ මේ home කියන එකට දෙපැත්තෙන් දානවා මුලින්ම දානවා font tag එක font / font ඊට පස්සේ font tag එකේ attribute tag එනවා මේක දාන්න මෙන්න මෙහෙම වලට හොඳට පේන්න හරි ඔන්න දෙකටම සෙන්ටර් දාලා තියෙන එක ඇතුළේ අපි b එකක් දාලා තිනවා b එක ඇතුළේ අපි දෙපැත්තෙන් ෆොන්ට් එක දාලා තිනවා අපි හෝම් කියන වචනෙට එතකොට ෆොන්ට් ටැග් එකේ එන ඇට්‍රිබියුට් එකක් මොකද්ද සයිස් සයිස් සමානයි අපි දෙමු සයිස් එක ඕකේ තියෙන සයිස් එක රේන්ජ් එක එකේ ඉඳන් හතර තියෙන හොඳේ මෙතේ සයිස් එක පහ අපි දාලා බලමු සයිස් එක පහ වගේ font size 5 මම මේ කෝඩ් එක දානවා chat එකට කෝඩ් එකයි page එකක් කොහොමද දානවා chat එකට හරි දැක්කද ඔන්න size එක ලොකු වුණා කොහොමද කරේ මම home එක අපි මම මොකද්ද මුලින්ම කරේ මම දෙපැත්තට දැම්ම font එකක් font tag එකක් දැම්ම size එක 5 කියලා දුන්නා ඊට පස්සේ මොකද්ද කරේ ඔක්කොම bold කරන්න දෙපැත්තෙන් b දැම්මා ඔක්කොම center කරන්න මොකද්ද කරේ center center කියලා දැම්මා. එතකොට මෙන්න මේ වගේ output එකක් මට එන්නේ. දැන් ටිකක් මේ මේකට කිට්ටු කිට්ටු ගතියක් තමයි තියෙන්නේ. හොඳයි. right. මම දැන් මේ home එකට කරපු ඔක්කොම ටික කරන්න ඕනේ නේ අනිත් කට්ටියට. නේද? මම මොකද කරන්නේ? මම මේ ටික copy කරලා අරගෙන දානවා මේක තුල මේ දෙවෙනි TD එකට දාලා about me කියන්නේ කට් කරලා දානවා මේ home එක වෙනුවට දැක්කද වැච්ච වැඩේ
මෙන්න TD එක මෙන්න සෙන්ටර් වුණා B ඇතුළ ෆොන්ට් එක about me හොඳයි දොරයි කරනවද ආ මම හරි ඔන්න about me එක හරි ඊට පස්සේ ඒ වැඩේ මම කරන මොකේදද ඊළඟ එකට education එකට හොඳයි මම about me වෙන උර දානවා education education ඊට පස්සේ ඒ වැඩේම කරනවා contact me එකට about me වෙනුව මම දාන අතර contact me කියලා කටිය තේරෙන විදිහට බලන් ඉඳද්දි මම මේ රෙකෝඩ් එකත් ආයෙ දානවා වලට මේකේ හොඳයි ඔන්න දැන් පේනවනේ මේකට කිච්චු වෙන්නේ නැද්ද ටිකක් home about me education contact me ඔන්න අපේ ප්‍රධාන මෙනු ටික හරි right දැන් ඊට පස්සේ මොකද්ද කරන්න ඕන දැන් අපි සයිට් එක හදන්න ඕන දැන් අපේ මේ තියෙන්නේ මොකද්ද මේ sorry දැන් අපේ මේ තියෙන්නේ පොදේ මේ ක්ලෝස් වුණොත් ආයෙ කට්ටිය ජොයින් වෙන්න වෙන්න විනාඩි 45 ඉන්න ඕන මේ දේ right එතකොට දැන් අපි දාමු දැන් ඔන්න අපේ මෙනු එකත් හරි නේ මේ තියෙන මෙනු එකනේ ඔන්න අපේ මෙනු එකත් හරි මේ තියෙන මෙනු රෝ එක දැන් අපි යන්න ඕන මොකද්ද අපේ ඊළඟ රෝ එක අපේ බොඩි ටෙක්ස්ට් එක අර පල්ලේ ලොකු මේ ලොකු බොක්ස් එක අපි දැන් ෆොටෝෂොප් වල මුකුත් එක දැම්මේ නැහැ මම දැන් ෆොටෝෂොප් ක්ලෝස් කරන්නම් අපේ වැඩේ ඉවරයිනේ ෆොටෝෂොප් වල සේව් කරලා ක්ලෝස් කරන්නම් මේ අපි දැන්ට දාමු බොඩි එකට මොන හරි නිකන් මොන හරි වචන ටිකක් දාමු බලන්න හොඳයි අපි බොඩි එකට දාමු ඒ කියන්නේ මෙන්න මේ TD එක දැන් මේ හෙඩර් කියලා දාලා තින්නේ මේ හෙඩර් කියලා දාලා තියෙන TD එක මෙන්න මෙයා මම මේකට තමයි දාන කන්ටෙන්ට් එක දාන්න ඕනේ මම ටික ඉඩ අරගෙන හොඳයි අපි දාමු බලන්න මෙතෙන්ට H ජයිග් ගැන විස්තර දැන් ඔව් මට ජයිග් ගැන විස්තර කට්ටි කියෙන්ද S2 හොඳයි හරි හොඳ මිනිස්සෙක් හරි හොඳ මිනිස්සෙක් හරි වෙල්කම් ටු ජයිත් ඔන්ලයින් jaitonline.com/h2 अन्य वेलकम टू जाइत ऑनलाइन के लाव तमोन दान ब्लॉग पर क्या नंबर नौ है होंडा होंडा दे उल्टा रखिए දැන් ඔයාලට පේනවද මේ කන්ටෙන්ට් එක මේ පල්ලේ ඇදීන්නේ නේ නේද මේ මේව පල්ලේ යන්නේ තියෙන්නේ දැන් මහරණ සයිට් සාමාන්‍ය කන්ටෙන්ට් මේ උඩින් ඉන්නේ පටන් ගන්නනේ ඔය ඕකට තියෙන මෙන්න මෙහෙම එකක් හොඳද මේ දැන් මේකනේ දැන් මේ වෙල්කම් මේව තියෙන TD එක මොකද්ද මෙන්න මේ TD එකනේ මේ යට තියෙන රෝ එකේ මෙන්න මේ TD එකේ තමයි අපි දැන් මේ කන්ටෙන්ට් මේ මේ TD එකේ හොඳද මේ TD එකේ පොදේ තියෙනවා ඇට්‍රිබියුට් එකක් අපි ඔකට කියනවා V align කියලා sorry මොකද්ද V align ඒ කියන්නේ vertical align කියන එක ෂෝට් කරලා තියෙනවා V align හොඳයි vertical align vertical align එක මම දෙන්න ඕන top B align එක top. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මම මේ දැම්මේ TD එකට හොඳේ. TD එකේ ඇට්‍රිබියුට් එකක්. TD එක දැන් මේක ඇට්‍රිබියුට් වෙන කොල් ස්පෑන් තියෙනවා, height තියෙනවා. V align top. හරි. අන්න දැක්කද පැන්න උඩහට. හරි. Welcome to Jaith online. ඊට පස්සේ අපි ඒ ටිකත් bold වෙලා නේද? ඈ? Bold වෙලා නේද? ඇයි bold වෙලා දින් කියන්න බලන්න. header එකක් ඉන්න header එකක් ඒ තියෙන header එකක් that's why it's a bold අපි දැන් දාමු තව p එකක් දාලා ජයිත් ළමයා ගැන අපි පොඩි විස්තරයක් දෙමු
මම ගන්න මොනවාරි පොඩි ඩමි ටෙස්ට් එකක් ගන්න ලොරන් සම් දැන් අපිට සාමාන්‍ය වෙබ් එකේ අර වෙබ්සයිට් හදද්දී එහෙම මම වාර කිව්වනේ මේක අපිට මොනවා ඩමි ඩමි ටෙක්ස්ට් ඕන නම් මේ ඉන්ටර්නෙට් එකේ මෙහෙම කොපි කරලා ගන්න පුළුවන් සයිට් තියෙනවා හරි ඒ කියන්නේ දාන එක නගෙන දාන්න මුකුත් නැත්නම් අපිට ටග් ගාලා වෙබ් එකෙන් හරි කොපි කරලා ගන්න පුළුවන් එහෙම චාන්ස් එකක් තියෙනවා ඔන්න මම දැන් දැම්ම පැරග්‍රාෆ් එක හරි මේ දැන් ජයිත් ෆොටෝ එකක් දාන්න ටග් ගාලා chat එකට වාගේ ඔය ෆොටෝ එකක් දාන්න එකට අනේ වාසන දාන්න දාන්න ලස්සන වල දාන්න මම මේ වැඩේ ගල්ල බෙන්න දාන්නේ දෙකයි ඒකද ඉගෙන ගන්න පුළුවන් ඔයාලට මොකද ටග් ගාලා ෆොටෝ එකක් දාන්න chat එක මේ කට්ටුනොත් අය ජොයින් වෙන්න මම දත විනාඩි හතරක් දෙයක් දාලා නැහැ නෑනේ කොහෙද තියෙන්නේ ඒ අනේ ඔන්න ඒක අරයක දැම්ම නම් හරි දෙනුවන්ගේ අර දාලා තියෙන්නේ ඒක දෙනුවන්ගේ හිතන්නේ දැන් දැම්මේ සර් දැන් දැම්මේ කො දැම්ම ආ දැම්මනේ දැකිනවා ඩෙස්ක්ටොප් චොරේව දාන්න එපා හොඳේ මම දැම්මේ මේ පස්සේ දාන YouTube එකට දාන මේ වීඩියෝ එක ඒක හරියන්නේ නැහැ පොඩි දාසෙ නිදන් ඉන්න ගන්න ජයිත්වා ජාන්තන්තරයට යන්න හදන්නේ ඒක හරියන්නේ හරි ඒක ඕනේ මම ගන්නම් ෆොටෝ එක නෙට් එකේ අපේ පේජ් එක පොඩ්ඩක්ින ෆොටෝ එකක් හොයාගන්න රජ්වාස් ඒක අපි දාම ඒ කියන්නේ මම දැන් ෆොටෝ එකක් දාන්න යන්නේ about me එකට අනිවාර්යෙන් ෆොටෝ එකක් ඕන හොඳද ඊට පස්සේ හරි අපි දැනට හරි තා ෆොටෝ එකක් මම ඒක මේ බලන්න හොඳට කියලා ඕපන් කරන්න ගයි බලන්න දෙකයි පහයි දෙදාසිසි එක සයිට් කියන ෆෝල්ඩ එකේ අපි ඉමේජස් කියන ෆෝල්ඩ එකට ෆොටෝ ටික දාන්න හොඳයි මම මේක නම් කරනවා ජයිත් කියලා හොඳයි දැන් ඇත්තටම මම මේ ෆොටෝ එක ගත්තෙත් හේතුවක් දැන් ඔයගොල්ලෝ ඇත්තටම මොකක් හරි වැඩක් කරන්න ගියොත් ඇත්තටම යූස් කරන්න මේ වගේ ෆොටෝනේ එතකොට වෙබ් එකෙන් ෆොටෝ එකක් කරන් දානවට වඩා අපේම ෆොටෝ එකක් කරන් දාන එක ඇත්තටම ඔයාලටත් ඒක ප්‍රැක්ටිස් කරන හොඳයි බලන් ඉන්න එක හරි එතකොට මම දැන් මේක ක්ලෝස් කරන්නම් ක්ලෝස් කරලා අපි දැන් මේ අපි හෝම් පේජ් එකටත් මේ ෆොටෝ එක දාමු කොහොමද දාන්නේ එහෙනම් දාන්න ඕන මොකේද අපේ මේ TD එක තමයි අපේ බොඩි එකේ අපි ඔක්කොම කන්ටෙන්ට් දාන්න මේ TD එකට අපි දැන් පැරග්‍රාෆ් දෙකක් දාලා තියෙනවා මෙන්න මේ පැරග්‍රාෆ් දෙක. මේ පැරග්‍රාෆ් දෙකට පල්ලෙහාට දාමු අර ෆොටෝ එක. එහෙනම් මේ P එකට පල්ලෙහාට ගියා. img src සමානයි images මොකද්ද ෆොටෝ එකේ නම දුන්නේ jait.jpg. jait.jpg එක ක්ලෝස් කරා.
ඉමේජ් ටැග් එක ක්ලෝස් කරා. ඒකේ පළල කීයද කියලා බලමු පොඩ්ඩක්. ෆොටෝ එකේ පළල මවුස් එක තිබ්බහම පෙන්නනවා 520යි. 520ක් කියන්නේ ගොඩක් ලොකු වැඩි. හරි. මම bit එක දෙන්නම්. bit සමානයි pixel 200ක් විතර. එතකොට source සමානයි images/jpg bit සමානයි pixel 200යි. අන්න ෆොටෝ එක ආවා. හරි. දැක්කද? මම තව paragraph එකක් දාන්න මේ පල්ලෙහෙන්. මේ site එකට පිරලා වගේ දිනවනේ. හරි, ඔන්න ෆොටෝ එක දැම්මා. පල්ලෙහෙන් තව paragraph එකක් දැම්මා. හරි. අර මතකද මේ අර වචන අර වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යන්න කරන්න විදියක් මතකද? mark u කියලා කෝඩ් එකක් මතකද? මම දැන් මේ mesh 2 එක සයිට් එකේ හැම වෙලේම වම් පැත්තට දුවන්න දාන්නේ මේ. මේ බලන්න මේ. ඔය ෂෙයා ස්ක්‍රීන් ෂෙයා කරන්න තියෙනවා. ඔව් හරි. පුතේ ස්ක්‍රීන් එක පේනව නේද? ළමයි ස්ක්‍රීන් එක පේනවද? ඔව් සර්. හරි. මේ කලින් ඉඳන් පෙවුන නේද? මම ෂෙයා කරා වගේ මතකයි මට. හරි. ඔන්න ඔන්න අපේ දැන් හෝම් පේජ් එකේ වැඩ බොහොමයක් දුරට ඉවරයි. හොඳද? අපේ දැන් සයිට් එකේ හෝම් පේජ් එකේ වැඩ බොහොමයක් ඉවරයි. මේ තියෙන්නේ අපේ සයිට් කියන ෆෝල්ඩර් එකේ මෙන්න අපේ හෝම් පේජ් එක. හොඳද? එතකොට මේ ෆොටෝ දෙයත් අපි හෝම් පේජ් එකට දාලා තිනු. දැන් මොකද වෙන්න ඕන? දැන් මම කවුරරේ කෙනෙක් about me ක්ලික් කරොත් කවුරර කෙනෙක් about me ක්ලික් කරොත් මොකද වෙන්න ඕන? එයා about me කියන page එකට යන්න ඕන නේද? එයා about me කියන page එකට යන්න ඕන. හොඳයි. එහෙනම් ඒ වැඩේ කරන්නේ මෙහෙමයි. අපි එහෙනම් තව page එකක් හදන්න ඕන මේ වගේම page එකක් මේ වගේම උඩ හෙඩේ ෆොටෝ එක තියෙන මේ මෙනු ටික තියෙන හැබැයි මේ පල්ලෙහා කන්ටෙන්ට් එක විතරක් about me එකට දාලා කන්ටෙන්ට් එක එන්න ඕන. හරිද? එහෙනම් ඕක කරන් ලේසිම විදිය තමයි මම මේ index page එකේ කොපියක් ගන්නවා. මම index page එකේ කොපියක් අරගෙන index page එකේ කොපියක් අරගෙන right click කරා copy කරා නැත්නම් control c මේ හරි බලධාරියාගේ දැඩි ඉල්ලීම් මත අපි මේ ෆොටෝ එක අයින් කරනවා අපි එකට ටච් කර ෆොටෝ එකක් දාමු එහෙනම් අපි මේ වගේ දාමු හරි අපි වෙන ලස්සන පොටයක් දාමු අතෙන්ට අර ටී චාට් එක වගේ හින්දා මම මේ කොපියක් ගන්නම් මෙතන ඉමේජස් ෆෝල්ඩර් එකේ කොපියක් ගන්නම් අරගෙන අපි මේක නම් කරමු තිබ්බ නමින්ම
ඔන්න හරි හරි ඔන්න එතකොට අපේ දැන් හෝම් පේජ් එක හරි හොඳද එතකොට මම කරන්න ගියේ මොකද්ද අපි දැන් about us පේජ් එකෙන් හදන්න ඕන about us පේජ් එක හදනවා නම් මේක හොඳට බලා ගන්න හොඳේ දැන් අපේ අපි මේ ඉන්නේ index page එකේ ඉන්නේ home page එකේ ඉන්නේ අපි දැන් home page එක හැදුවා table එකක් දාලා header එකක් දාලා මේ වගේ menu එකක් තියෙනවා තාම ඒවා click කරන්න බෑ හැබැයි මේවා click කරොත් මම දැන් about me කියන එක click කරොත් මොකද වෙන්න ඕන එහෙනම් එයා about me page එක open කරන්න ඕන නේද එතකොට about me එකට දාලා මම ගැන විස්තරයක් එතන තියෙන්න ඕන අන්න මම දැන් ඒ වැඩේ කරන්න හදන්නේ මොකද කරන්නේ මම මුලින්ම ගන්නවා මේ ඉන්ඩෙක්ස් පේජ් එකේම කොපියක් ගන්නවා රයිට් ක්ලික් කරා කොපි එතනම පේස් කරනවා හරි ඔන්නතර ඉන්ඩෙක්ස් කොපි කියලා අරකෙම කොපියක් එනවා හොඳද මම මේ ඉන්ඩෙක්ස් කොපි කියන එක රීනේම් කරනවා about iraq me about me.html කියලා හොඳද ඊට පස්සේ අපි මුලින් පොඩ්ඩක් about me page එක හදලෙමු මම දැන් about me double click කරලා open කරගන්නම් ඔන්න about me page එක open වුණා හැබැයි මොකද වෙලා වුනේ අපි දැන් ගත්තේ අර index page එකේ copy යන්නේ එතකොට ඒක තියෙන ඩිකම තමයි මෙතනත් තියෙන්නේ මම එහෙනම් මුලින්ම about me page එක මට ඕන විදිහට හදන්න ඕන මම එහෙනම් about me එක right click කරලා මම ඒක open කරගන්නවා notepad එකේ notepad එක open කරගන්නවා හොඳේ open කරගෙන අපි දාමු title එකට දාමු jayith online iraq about me හොඳේ බලමු මේක refresh කරා ඔන්න ආවා jayith online about me title එක ආවා අපි ඊට පස්සේ අපි header එක කොහොමද header එක දැන් table එක home මෙන්න menu එක මෙන්න header එක මම ඒකේ header එකේ අර marquee එක අයින් කරනවා අර එහෙට මෙහෙට පයින් එක අයින් කරනවා මම header එකට දාන්නම් about me කියලා about me refresh කර බලන්න අන්න about me කියලා ආවා sorry ඊට පස්සේ මම මේ paragraph එක අයින් කරලා සයිට් එක හදද්දී ඔයා කැමති දේ දාගන්න පුළුවන්. හරිද? හරි. දැන් මොකද්ද වෙන්න ඕන? නේද මේ බලන්න. දැන් මම මේ තියෙන අපේ හෝම් පේජ් එක. මේ තියෙන මගේ about me පේජ් එක. දැන් හෝම් පේජ් එකේ ඉඳද්දී කවුරු කෙනෙක් හෝම් පේජ් එකට ඇවිල්ලා හොඳට අහන්න ඕනේ. මේ හොඳට අහන්න ඕනේ. හෝම් පේජ් එකේ ඉඳද්දී මම about me ක්ලික් කරොත් මොකද වෙන්න ඕන? යන්න ඕන මෙන්න මේකට. හොඳද මෙතන ඉඳදී about me click කරොත් මෙතෙන්ට යන්න ඕන නේ එහෙනම් මොකද කරන්න ඕන මම මේ about me කියන මේ වචනේ ට මම link එකක් දෙන්න ඕන මෙයා උඩ click කරොත් ඔයා open වෙන්න මෙන්න මේ about me.html එක href එකක් දෙන්න ඕන අර කවුද කලින්ම කිව්ව href එකක් දෙන්න ඕන එහෙනම් මෙහෙමද මෙහෙමයි එක දෙන්නේ මම ගන්නවා होम पेज के कोड होम पेज के कोड अरगेन मम होयागन्नव मेन्न अपे मेनू सेक्शन एक मेनू सेक्शन के मेन्न अपे देवन टीडी एक अबाउट मी एक अबाउट मी संदेश मम मे मेकट देनवा मेकन अपे वचने अबाउट मी मम मेकट देनवा मे ओक्कोटम देनवा दिपैत्तेम एंकर टैग एक A
href සමානයි double quotation ඇතුලේ අපි link එක දෙන්න ඕන sorry හරි මේ anchor tag එක වහන්න ඕන center එකට පස්සේ slash a href එකට මොකද දෙන්නේ අර page එකේ නම දෙන්න ඕන මොකද්ද අපි click කරොත් යන්න මොකේද about me.html මම මේක rename copy කරලා නම ගන්නවා අරගෙන මේ මෙතන මේ anchor tag එකේ href එකට දෙනවා about irakme.html හරි මම save කරන්නම් file ගියා save කරා අපි මේක refresh කරලා බලමු අන්න දැක්කද මොකද උනේ about me එක link එකක් වුණා about me එක link එකක් වුණා දැක්කද දැන් මේ click කරොත් මොකේද යන්නේ අන්න දැක්කද අන්න දැන් about me page එක load වුණා නේ අන්න about me page එක load වුණා හරි දැන් දැන් මොකද වෙන්න ඕන මම දැන් ඉන්නේ about me page එකේ මට එහෙනම් ආපහු home එකට යන්න ඕන නම් මම home එක click කරොත් මොකද වෙන්න ඕන home එක click කරොත් home page එකට යන්න ඕනද මම දැන් මේ ඉන්නේ මේ about me කියන page එකේ ඉන්නේ හොඳේ home එක click කරොත් home එකට යන්න පුළුවන් වෙන්න ඕන එහෙනම් මම about me page එකට ගිහින් මේ තියෙන about me page එකේ code එක ඒකේ menu section එකට යනවා මේ තියෙන එහෙනම් about me page එකේ home එක click කරොත් home page එක load වෙන්න ඕන මේ තියෙන home එක මේ මම දැන් මේ ඉන්න about me page එකේ home මේ තියෙන home menu section එක මම මෙතෙන්ට දෙනවා anchor tag එකක් a href සමානයි මොකද්ද අරගෙන නම index.html ඇතුළේ දෙනවා index.html මම සෙන්ට එකට පස්සේ අර a tag එක වහනවා /a හරි ඔන්න anchor tag එකක් දැම්මා a href සමාන index.html දැන් බලන්න ඔන්න refresh කරා දැන් මම මේ ඉන්න about me page එකේ ඉන්නේ හරි දැන් home click කරොත් යනවා home එකට අන්න home එකට ගියා home එකේ ඉඳද්දි about me click කරොත් අන්න ඒකට යනවා about me එකේදී හෝම් ක්ලික් කරොත් ඔන්න හෝම් එකට ආවා. වැඩේ තේරුණාද? ඒ pages දෙක link කරපැටි තේරුණාද? මම දැන් මේක recording එකත් ආයෙ දානවා. doubt තියෙන කට්ටිය ආයෙ videos එක බලන්න. හරි? දැන් ඔයගොල්ලෝ මම මේ අද කරපු එක ඔයගොල්ලෝ කරන්න ඕන. මට මේක කරලා පෙන්නන්න ඕන. ඔයාලා ගෙදර machine වල මට මේ වැඩේ කරලා පෙන්නන්න ඕන. මේ වගේ ටේබල් එකක් දාලා මේ වගේ පිටු දෙකක් හදලා හෝම් පේජ් එකකුයි about me page එකකුයි හදලා මේ වගේ මොන හරි කන්ටෙන්ට් දාලා මම ඊට පස්සේ ඔය ඇක්ටිවිටීස් එක බලනවා ඔයාලගේ හොඳද මම දැන් මේ ටිකේ මම ස්ක්‍රීන්ෂොට් ටික දානවා ගෲප් එකට එතකොට ඒවා ටික බලාගෙන ඔයගොල්ලෝ කරන්න ඕන මේක PS ඩවුන්ලෝඩ් කරලා link එකක් දාන්න සර් මම එකක් දාන්න සර් ඔය වගේ ඔය ජයිට් ඔන්ලයින් නේ හදලා තියෙන වගේ හදන්න ඕනේ නැහැ නිකන් ෆොටෝ එකක් තිබ්බාම ඇතිනේ ඔව් again මෙහෙම ඕනේ මේ අදහස එන්න ඕන හොඳේ දැන් වෙන නමක් හරි මොකක් හරි දාලා ඔයාලගේ නමින් හරි වෙන කම්පැනි එක නමින් හරි ඉස්කෝලේ නමින් හරි ක්ලාස් එකේ නමින් හරි මොකක් හරි හොඳේ මේ දාලා හදන්න try කරන්න ඕන හොඳේ මම කෝඩ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් group එකට ඒ කොම්පිට එක දාන්නම් ඔයගොල්ලෝ try කරන්න ඕන හොඳේ වැඩේ තනින් කරලා බලන්න ඕන මම රෙකෝඩින් එක අද හවස දාන දැම්ම දාන්න බැරි වෙයි. ඒක හවස දාන්නම්. දැන් එතකොට දැන් හිතන්නකෝ এডুকেෂන් කියලා තව page එකක් හැදුවොත් এডুকেෂන් කියලා මෙතන තව page එකක් හැදුවොත් ඒකටත් ඔය ඩේමයි කරන්නේ. এডুকেෂන් page එක මේ වගේ edit කරගන්න ඕන විදියට edit කළා. දැන් මේ වගේ menu එකට link කරනවා এডুকেෂන් click කරොත් education.html open වෙන්න ඕන. contact me කියලා තව page එකක් හදනවා. contactme.html page එක ඕපන් වෙන්න ඕන. ඉතින් ඔය ගොඩක් පොතේ හැම වෙබ්සයිට් එකක්ම වැඩ කරන්නේ ඔන්න ඔය විදිහ තමයි වැඩ කරන්නේ. ඔය අපි දැන් click කරන link එකකට වාරයක් හැරයක් අලුත් page එකක් ඕපන් වෙනවා. හොඳේ අලුත් section එකක් ඕපන් වෙනවා. ගොඩක් ලාට අලුත් page එකක් ඕපන් වෙන්නේ. හොඳේ. එතකොට site complex වෙනවා කියලා කියන්නේ ඔයගේ පොඩි පොඩි pages ගොඩාක් හැදෙනවා කියන එකට. හොඳේ. දැන් ඔයාලට පේනවනේ අපි දැන් මේ පොඩ්ඩ වෙලාවට
මේ පොඩි වෙලාවට අපි දැන් බලහදි ඇත්තරම ටිකක් ලොකු කෝඩ් එකක් ලිව්වනේ මේ මේ පෑය දෙකට මේ මේ පොඩි page එකට මම මේ පොඩි ගල පෙන්නන්නම් බලන්න මේ අපි ලොකු කෝඩ් එකක් ලියලා මේ ටිකට නේ සෝ ඒ ටික දානවද group එකට ඔව් මම මේකේ screenshot එකක් දාන්න ඔයාලට හොඳද මම screenshot එකක් දානවා කෝඩ් එකේ එතකොට තේරෙනවනේ එතකොට සයිට් එක ලොකු වෙනවා කියන්නේ පොඩ පොඩ මේ සර් මේ page එක හදන විදිය text box එකේ තියෙන්නේ මොන page එකද නෑ මෙතන පුතේ ඔයාලගේ දැන් පොතේ කෙලින්ම කියලානේ page එක හදන්න මෙහෙමයි කියලා හැබැයි lesson එකේ එක තැනක කියනවා site එක structure ගැන කතා කරනවා ඊට පස්සේ site මේ lesson එක එක තැනක තියෙනවා table වලින් මොනවද table හදන්නේ කොහොමද කියලා ඒතර ඔය එකතු කළා තමයි මම මේ page site එක හැදුවේ හොඳයි මේ එතකොට text box එකේ එක තැනක් කියලා නේ අපි මේ පාවිච්චි කරන හැම එකම text box එකේ තියෙනවා table දාන හැටි මම මේ font size වෙනස් කරපු හැටි font center කරපු හැටි photo දාන හැටි හොඳයි photo link කරන හැටි මේ මේ links දෙන හැටි ඒ ඔක්කොම තැන් තැන් වල තියෙනවා මෙතු මම ඔයාලට answer කරේ හොඳයි මේ මම දැන් මේ ටික ඔයාලගේ WhatsApp group එකට දාන්නම් කොහොම WhatsApp එක index.html එතකොට මේක තමයි හෝම් page එක. හොඳද? හෝම් page එක මේ වගේ හදන්න ඕන. මේක ස්ක්‍රීන්ෂොට් එක මම දාන්නම්. මොකද්ද මේ බලන්න. හරි මේක තමයි සයිට් එකේ ප්‍රිවියු එක. හොඳද? මේක තමයි සයිට් එකේ ප්‍රිවියු එක. ඊට පස්සේ about me page එකත් මම දාන්නම්. about me page එක එතකොට හදද්දිත් වෙනම ෆෝල්ඩර් එකක site කියලා වගේ ෆෝල්ඩර් එකක් හදලා ඒක ඇතුලේ images කියලා ෆෝල්ඩර් එකක් හදලා ඒක ඇතුලේ තමයි ෆොටෝ ටික save කරන්න ඕන එළිය page එකේ index.html ඒ විදිහට මම මේ ෆෝල්ඩර් එකේ දාන්නම් screenshot එකක් මේ ටිකේ එතකොට මේ වගේ තමයි ෆයිල් ස්ට්‍රක්චර් එක හැදෙන්නේ ෆයිල් ස්ට්‍රක්චර් එක මේ වගේ හැදෙන්න ඕන මම කෝඩ් එකේ මොකද සර් අපිත් ඔය જાති එකක් හදන්න ඕන ඔව් මේ වගේ එකක් තමයි තනින් හදන්න ඕන කන්ටෙන්ට් එක වෙනස් වුණාට කමක් නැහැ හැබැයි අදහස මේ වගේ එකක් තමයි හැදෙන්න ඕන හරි මම දැන් කෝඩ් එකක් දාන්නම් පුතාලට කෝඩ් එකක් දාන්නම් කෝඩ් එක මම දාන්නේ මේ screenshot එකක් දාන්න හොඳේ එහෙනම් වල අනිවාර්යෙන් ටයිප් නෑ නෑ ඕගොල්ලෝ ටයිප් කරන්න ඕනේ කොහොමද නෑ නෑ link එක අරගෙන download කරන්න මොකද්ද download කරන්නේ photoshop නෑ ඒකම ඒක හොයලා දාන්න ඒක දැන් හොයලා දාන්න පොඩ්ඩක් torrent එක වහන්න ඕන පුතේ ඔන්න මම කෝඩ් එක දැම්මා home page එකේ එතකොට about me එකේ තවගේ කෝඩ් දැන් යන්නේ අර ෆොටෝ එක ඕන කට්ටිය ඉන්නවා මම එක දාන්නද ෆොටෝ එකත් කොහොමදත් ෆොටෝ එක හදාගන්න බැයි නම් මම දැන් දානවා
හරි මේක Thursday එකට කලින් මට කරලා පෙන්නන්න ඕන Thursday අපි ඩියුට් ක්ලාස් එක කරමු තව එකක් පේපර් එකක් සාකච්ඡා කරමු Thursday උදේ වරුවේ ඔව් අද මම මුකුත් නෝට් වල දුන්නේ නැහැ මම කෙලි මම විතර කතා කරේ ඒ කතා කරේ මේ වැඩේ වල්ලව කරවන්න ඕනේ ඉඳ හොඳේ රෙකෝඩින්ග් එක මම දානවා මේ ගෲප් එකට මම දාන්න රෙකෝඩින්ග් එක අප්ලෝඩ් වෙන පුළුවන් ලාප් එකේ පස්සේ තව දාන්න වෙන්නේ මේ හරි එහෙනම් පුතේ මම පන්ති නවත්තනවා හොඳේ අනික කට්ටිය ගිහිල්ලා හරි අවුද දෙනවන් ඉන්නවා මල්ෂි ඉන්නවා මල්ෂි පුතේ කොහොමද ඔයාලට මේ ෆෝන් එකෙන් බලද්දි පේනවද ගැටලුවක් නැද්ද මල්ෂි කොහොමද අද ජොයින් වුනේ ලැප් එකෙන් සර් ලැප් එකෙන්ද ඔව් සර් ආ හරි එහෙනම් ගොඩක් හොඳයි හරි 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 මම උදේ ෆෝන් එකෙන් කියලා මේ බලන්න පුළුවන් දා දෙනවන් වත් ෆෝන් එකේ එනවා කිව්වේනේ මේ ලැප් එකක ඩෙස්ක්ටොප් එකේ හරිය තමයි එන්න ඕන මේ එහෙමන පහසු වලට හරි හොඳ ස්ක්‍රීන් එක පේන හින්දා හරි මම එන පන්ති නවත්තනවා මේ එන කට්ටියටම එන ගුඩ් නයිට් Thursday අපි බලමු මේ වැඩේ කරන්න මම මුකුත් වෙනසක් උටක් ගාලා හදිසියේ කියන්නම් මම කර චේන්ජ් එකක් වුණොත් නැත්තම් අපි Thursday උදේ වරු 9:11 කරමු ක්ලාස් එක හොඳේ හරි එහෙනම් මම නවත්වනවා